ඔබ කැමති යසස ලබන්නට යසස කියන්නේ කීර්ති ප්‍රශංසා සහිතව සියලු ඓශ්වර්යයෙන් යුක්තව පැතිරිලා පරිවාර සම්පත් ඇතුව ජීවත් වෙන්න තියෙනවා නම් අකමැතිද අකමැතිද නෑ කවුරුත් කැමති කොහොමද ලබන්නේ ගිහිල්ලා බෝගා ගහවට ගිහිල්ලා දෙයියන්ට කීකියා ඉන්න හම්බෙයිද නෑ ලබන්න අවශ්‍ය නම් උදාහරණ කිව්ව මොකද්ද උත්තානවතෝ අහලා තියෙනවනේ කවුරුත් නේ උත්තානවතෝ ලබන්න අවශ්‍ය නම් යමක් ඒ සඳහා උත්සාහ කරන්න සතිමතෝ නිකම්ම නිකම් ඔය ආවට ගියාට උත්සාහ කළ වැඩක් නෑ සිහියෙන් ඒක කරන්න සුචිකම්මස්ස කුහක නපුරු ප්‍රතිපදා ගන්න එපා සුචිකම්මස්ස සිත කය වචන පිරිසිදුව කරන්න ඒක අපිරිසිදු සිතින් කළාට ප්‍රතිඵල හොඳ වෙන්නේ නෑ නිසම්මකාරිනෝ ඒ නිසා ඒ తత్వය ඇති කරගන්න විමසා බලන්න යහපත අයහපත කුසලයේ අකුසලයේ දියුණුව පරිහානිය විමසා බලා කටයුතු කරන්න විමසීම තමන්ගේ හිතින්ම වෙන්නත් පුළුවන් දැනුගත් ඇත්තන් ගාවට ගිහිලා විමසනවා වෙන්නත් පුළුවන් පොතපතින් විමසනවා වෙන්නටත් පුළුවන් විමසා බලන්න සංයතස්සච ධම්ම ජීවිනෝ කොහොම විමසුවත් තමන්ගේ ඉඳුරන්ගේ සංවරයක් නැත්තම් පුළුවන් දෙල්ලේ කරා යන්න බෑ ඒක ඉඳුරන් සංවර කරන්න ඒක තමයි ධම්ම ජීවිනෝ කිව්වේ ඒ ප්‍රතිපදාවයි දැහැමි පැවතුම ඒතනත්තා ඒ ප්‍රතිපදාවෙහි අප්‍රමාදී වීම තමයි අප්‍රමත්තස්ස කියලා කිව්වේ ඒ අප්‍රමාදී තැනත්තාට යසෝභි වඩ්ඩති සියලු යසස වැඩෙනවා කියලා කිව්වා යසකාමේනකෝ ගහපති යස සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා ඔබ යස කැමතිනම් යස ලබන්නේ මෙන්න මේ මාර්ගයෙන් ඒ පිළිවෙත පිළිපදින්න යස කැමතිනම් යස න අරහති ආයාචිතංවා අභිනන්දිතංවා පිහෙතුම් යස ලබා දෙන්නේ කියලා ආයාචනා කරන්න එපා අභිනන්දනය කරන්න එපා තෘෂ්ණා කරන්න එපා යසසේ මෙන්න පිළිවෙතක් තියෙනවා ඉතින් බුදුහාමුදුරුවෝ තහනම් කරාද මේවා ලබන්න නෑ ලබන ක්‍රමය කියලා දීලා තියෙනවා ඔබට සුගතිය යන්න ඕන නම් පංචශීලයේ ආනිසංස බලන්නකෝ පංචශීලයේ ආනිසංස කිව්වා හැබැයි පංචශීලයේ ආනිසංස කියවට ඒක බෞද්ධයටයි කියලා කිව්වේ නෑ ඒක පංචශීලයේ ආනිසංසෙ කිව්වේ පංචශීල රකින්නවා නම් හතරවෙනි ආනිසංසය අසම්මූලෝ කාලං කරෝති මුලානුයි කලුරේ කරනවා කායස්ස භේදා පරම්මරණ සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති කය බිඳීමෙන් මරණින් මත්තේ සුගති පරායනය වෙනවා කිව්වා දැන් අවශ්‍ය ආයුෂද වර්ණයද සැපද යසසද ස්වර්ගයේද මේ කරුණු පහටම බුදුහාඳුරු මාර්ග කියලා තියෙනවා හැබැයි ඔයගොත්ත කොතන ගිහිල්ලා මොකක් යද්දත් මේ පහෙන් අමතරව දෙයක් තියෙනවද යදින්න තියෙනවද මොකක් යද්දත් එන්න ඕනේ මෙන්න මේ පහ ඇතුළටයි මතක තියාගන්න ඔය පහ ඔහොමයි තියෙන්නේ දැන් බලන්න ඊයේ මැච් එකක් තිබුණා නේද ඈ දැන් යද්ද 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 හරි ගියේ නෑ හැබැයි ඊයේත් යදින්න ඇති හැබැයි ඊයේ යදලා දින්නේ නෑ නේද ඊයේ පුවත්පත්වල තියෙන හැටියට යදීමෙන් නෙමෙයි දිනලා තින්නේ කොහොමද එකාමෙන් කටයුතු කරලා සමගියෙන් උත්සාහයෙන් වීරයෙන් කටයුතු කරලා යද දිනලා තින්නේ දැන් හැබැයි යද්ද කෙනෙක් හිටියනම් අපිට ඕකේ நாயකියා පූජාවක් තියලා හැම ගියා කියලා එයා හිතන්න පුළුවන් දෙයියෝ තමයි මට දිනලා දුන්නේ කියලා හැබැයි එහෙනම් ඕස්ට්‍රේලියා නැත්තංගේ ඉන්නේ සර්වබලධාරී දෙයියන් නාන්සේ දිනන්න ඕනේ කවුද කවුද සර්වබලධාරී කියන්නේ එසෙමෙස කෙනෙක් නෙමෙයි එහෙනම් දිනන්න ඕනේ ඕස්ට්‍රේලියාව දිනන්න ඕනේ මොකද ඒගොල්ලෝ දෙවියන් අදහ නැත්තෝ ඒකිනම් මතක තියාගන්න දෙයියෝ දෙයියෝ අතරේ සටන් නැති කරන්නට එපා දෙයියෝ අදින්න ගිහිල්ලා දැන් ඔන්න ඕකයි ප්‍රතිපදාව හැමතිස්සෙම බුදුහාමුදුරු කියන්නේ ඔබට ජය අවශ්‍ය නම් දැන් එතන යසස නේද ඒ තරංගේ ජයග්‍රහණය කිරීම යසසක් දැන් ඒ යසස උත්තානවතෝ සතිමතෝ නෙමෙයිද සම්පූර්ණයෙන්ම එතනයි ජයග්‍රහණය තිබුණේ නිසා දැනගන්න මේ පුංචි දේවල් වලින් අපිට තියෙනවා හොඳ උදාහරණ ගන්න මම මේවා පෙන්නන්නේ මේවෙන් පෙන්නකොහම තමයි හොඳට ඔළුවට වදින්නේ අර බුදුහාමුදුරන් ගේවා කියලා වැඩක් වෙන්නේ නැහැ ඒ කාලේවා මේ S2 පෙන අපිට පේන්න තියෙනවා ඒකයි මේ කියන්නේ ඒකින්ද
කරුණා කළා ඔබට හොඳ බෞද්ධයෙක් වෙන්න ඕන නම් මේ බුදුදහම තව ඉදිරියට ගෙනියන්න ඕන නම් ආරක්ෂා කළා අන්නර මිත්‍යා ප්‍රතිපදා අයින් කළා බුදුහාඳුනගේ ප්‍රතිපදාව ඉදිරියට ගන්න ඒකයි ඔය ඇත්තන්ට තියෙන සනසිල්ලට තියෙන මග මෙලවත් සැප විඳිනවා පරලවත් සැප විඳිනවා අරියටගේ මග පිළිපැද්ද නම් නිවන් සපත් ලබන්නට පුළුවන්කම තියෙනවා දැන් ඔහොම බුදුහාඳුරු මග කියලා තියෙනවා ඒ වුණාට හරි අමාරුයි දැන් මන් දන්නවා සමහර ගෙවල් වල තියෙනවා තවමත් අර රූප ටික තියෙනවා අතහැරලා නැහැ ආපුවම කියනවා නෑ හඳුනේ අපි ඉතින් මේ ඒව දැන් අදහන්නේ නෑ ඒ වුණාට ඉතින් කියලා නිකන් ඉන්නවා ඇයි ඒනවට ඉතින් කියන්නේ බයයි දෙයිය සාප කරයි කියලා පුදුම බයක් තියෙන්නේ ඇයි ඇයි ඒ බය ඇති උනේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාව හින්දා නෙමෙයි තණ්හාව හින්දා බුද්ධිය යට වුණා බුද්ධිය යට වෙච්ච ගමන් Hindu සංකල්පයේ බුදුදහම ආක්‍රමණය කළා අද මුළු මනින්ම බුදු සමය ආක්‍රමණය කළා තියෙන්නේ Hindu දහම තුල දැනගන්නට පින්වත්නි ගිය සතියේ ගීරිද ආවා ඉන්දියන් එක්ස්ප්‍රස් කියලා පත්‍රයක් තියෙනවා ඒ පත්‍රේ වාර්තාකරුවේ ආවෙම මේ ගැන කතා කරන්නට ටිකක් වෙලා කතා කරලා මගෙන් ඇහුවා එතකොට ඔබ වහන්සේ කියන්නේ මම කියන්නේ පන්සල තුලින් දේවාලය අයින් විය යුතුයි කියලාද කියලා මම කිව්වා ඒක තමයි මගේ එකම තීරණය කියලා අයින් වෙන්න ඕනේ කියලා හිත. ඉතින් මම හෙව්වා ඇයි එහෙම කියන්නේ කියලා. මම හෙව්වා ඔයාගේ ආගම මොකද්ද කියලා. Hindu කිව්වා. ඔයා Hindu කෝවිලට ගිහිල්ලා තියෙනවද කියලා හෙව්වා. ඔව් කිව්වා. Hindu කෝවිලේ බුදුහාමුදුරු ඉන්නවද කියලා හෙව්වා කොතනකවත්. නෑ කිව්වා. මම හෙව්වා ඇයි කියලා. ඒගොල්ලෝ Hindu කිව්වා. මම කොහේ නම් දැනගන්න Hindu 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 ආගම ඔයගොල්ලෝ අදහනවා ඔයගොල්ලෝ කැමති නැහැ ඒකට ඒක කිලුටු කරන්න. ඔයගොල්ලෝ හිතන්නේ බුද්ධ ආගම ඒකට આવොත් බුද්ධ ඒගොල්ලන්ගේ ආගම කිලුටු වෙනවා කියලා. දැන් ඔයගොල්ලන්ගේ Hindu ආගමේ ඉන්න දෙයියෝ ටික තමයි මේ පන්සලේ ඉන්නේ. ඒතකොට Hindu ආගමයි බුද්ධ ආගමයි දෙක එකට යනවද? යන්නේ නැහැ. ඒතකොට එහෙනම් බෞද්ධයෝ බුද්ධ ආගම ඇදිය යුතුයි Hindu ඇත්ත Hindu ආගම ඇදහිය යුතුයි දෙක වෙන් කරලා ගන්න නැත්තම් පවතින්නේ නැහැ කියලා. එතකොට අර මනුස්සයාට එතකොට තමයි තේරුනේ කෙලින්ම කිව්වා මං Hindu ආගම ඉගෙන ගත්තේ දැන් කියලා. මොකද මං තේරුම් කළා දුන්න දෙවියන් කොහමද කොහමද ආරම්භ වුනේ කියලා. බ්‍රහ්ම සංකල්පය ආවේ කොහමද? මං ක බලන්න ඔයයි ගිහිල්ලා ඔයාගේ Hindu පුරාණය මොන දේවල් තියෙන්නේ කියලා. මම කියන එකනේ අන්තිමට ඒ මනුස්සයා කිව්වා ඇත්තයි අපිත් අපේ අම්මලා තාත්තලා කියපු එකයි කරගෙන ආවේ කියලා. අපේ අම්මලා තාත්තලා කිව්වා අන්න අරකට කතරගම දෙයියු ගාවට යන්න මේකට විෂ්ණු දෙයියු ගාවට යන්නට මේ විදිහට දෙයියෝ කිව්වා අපිත් ඉතින් ඒ අම්මලා තාත්තලා කියපු දේ කරගෙන ආවා මෙච්චර හිතුවේ නෑ අපි කියලා. අන්තිමට බලන්න මොකද මේ මනුස්සයා බුද්ධිමත් කෙනෙක් කියපුවාම ඒ මාසල් ග්‍රහණය කළේ නෑ හැබැයි කියපු දේ යට ඛණ්ඩනය කරන්න බැරුණා. නමුත් මෙච්චර බුදුදහමක් තියෙන අපේ ඇත්ත තාර්ක කරන්නේ නැද්ද? අපි හාමුදුරුවෝ වාද කරන්නේ නැද්ද? Hindu දහම තහවුරු කරන්න මේක ඇතුලේ අපි හාමුදුරුවෝ තහවුරු කරනවා. බලන්න මේ වීලි ලැජ්ජ නැති වැඩක් නේද? මෙච්චර ලක්ෂණ මෙච්චර හරවත් දහමක් අපිට තියාගෙන ඇයි මේ තමන්ගේ මනුස්සකම දියත් කරන්න තමන්ට ශක්තිය නැහැ. තමන් මිනිසෙක් වශයෙන් ජීවත් වෙන තමන්ට ඌමනාවක් නැහැ. මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්නේ නැහැ කියන එක තමයි දුෂ්චරිතය කියලා කියන්නේ.